ඉතින් අපිට හැකියාව තිබෙනවා දවසේදී මේ තරගයේ ගායනා කරපු සීලුම ගීත නැවත වාරයක් සවන් දීමට net fm තුලින් ඉරිදා දහවල් 12යි 15ට අපිට පුළුවන් අද දවසේ මේ සීලුම තරඟ කරුවන් ගායනා කරපු සීලුම ගීත නැවත වාරයක් සවන් දෙන්න අපි සූදානම් අද දවසේ පළමු අභියෝගය බාර දෙන්න අලෝසේ පළමු අභියෝගය බාර ගන්නේ සචින්ත දේවනාරායන Sachintha, palum ate ti oba thora gatte Gunarasa Kapuge mahathayage geetha. Den denu mate Vinishya mandale laba dena geetha obata gayana karanna siduwenu. A balamu Vinishya mandale Sachintha Dewanarayana laba dena geetha kumak ekak. Oh Sachintha apita laba deela tiyenawa me nima novana pem hangum me nagare ma oba ma sanasa me pasugeda ape miss kala ketenma wennunu Mavin Pera Matitumagi, Gita Tura. I think me, Abe me Gita Tunema Gita Tunu Itam last night. Moka the Nirosha Amati Migit. Man came with the main agrema of the Kenagi theatre. Kitty, come on. Mama came with the main Gita Tunu make a tukala put it as a Kotasakana. Tunito Mangasa. Tunito Abe and Kiemu, Ma, Sanasa, Mana Lakina Gita, Sachintha. තම ලස්සනට ගායනා කරන්න කියලා. හොඳයි සසින්ත අපේ කීර්ති මහත්මයා ඉල්ලපු දේ කරනවද නැත්නම් තනි ගීත ගායනා කරනවද? තනි ගීත. ඒ තනි ගීතයක් නේ කොහොමද ගායනා කරන්න වෙන්නේ? ඒක නිසා තනි ගීතේ ගායනා කරන්න. එහෙම කරමු එහෙනම්. හොඳයි සසින්ත අපිට අභියෝගයක් එල්ල කරා සුබතු. Thank you.
සචින්ත ගායනා කරපු මාසනසා කියන ගීතේ ඇත්තටම අපි තිදෙනාම ඉතාම ප්‍රියකරන ගීතයක්. මේ ගීතේ මම ඔබේ ගායනදී දැක්ක විශේෂත්වය තමයි ගීතේ අන්තරා කොටසේ අවසානයේ අර යූඩ්ලින් කියන බටහිර ගායනා ක්‍රමය ඉතාම ලස්සනට, ඉතාම පිරිසිදුව, ඉතාම නිවැරදිව ගායනා කෙරුවා. මං හිතනවා ඔබගේ ඒ අද ගායනය මං වෙනදටත් වැඩිය චමත්කාරයක් දැක්කා. එනිසා ඔබට ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම මේ ගීතය හොඳටම සෑහෙනවා කියලා හිතෙනවා. මං ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මම පොඩි ඉල්ලීමක් කරනවා මගේ සහෝදර ගායන ශිල්පියාගෙන්. මොකද මර්වින් පෙරා කියන අද්විතීය ගායන ශිල්පියාද අපි අතර නැහැ. ඔහුගේ ආදරණීය පුත්‍රත්නය අද ඇවිල්ලා ඉන්න නිසා අමල්ට කියනවා මේ ගීතය. මොකද අපි තුන්දෙනාම දන්නවා මේ අමල් ඉතාම ලස්සනට මේ ගීතය ගායනා කරනවා. අමල්ට ඉතාම ආදරෙන් ඉල්ලනවා මේ ගීතේ කොටසක් ගායනා කරන්න කියලා. අපේ සහෝදර වාදක මණ්ඩලයේ ඊට පුංචි උදව්වක් කරාවි. බෝගුඩ මේ අවස්ථාවේදී අපි සචින්ත ඉස්සරහ තියාගෙන පුංචි වචනයක් මට අමල් ගැන කියන්න හිතනවා. මොකද අමල් මෑතකදී ඔහුගේ පියාණන් මිය ගියාට පසුව මාධ්‍යයකට කරපු ප්‍රකාශයක් මම අහගෙන හිටියා. මම කවදාවත් තාත්තගේ ගීත පටිගත කරන්නේ නැහැ. මම වේදිකාවල ගායනා කරනවා, නමුත් කවදාවත් පටිගත කරන්නේ නැහැ. මොකද ඔහුට තරම් හොඳට මට ගායනා කරන්න බෑ කියලා. මේ අමල් මේ තරම් දක්ෂයෙක් වෙලත් එවැනි ප්‍රකාශයක් කිරීම ඒ තාත්තර කරපු උපරිම උපහාරය ලෙස මම දකිනවා. මොකද ඔහුගේ ගායනා නැවත වරක් පුතා ගායනා කරට පස්සේ අපිට අහන්න ලැබෙන්නේ අමල්ගේ ගීත මිසක් මර්වින් පෙරරා කියන චරිතය අපිට ඒ ගීත බොහෝ විට අහන්න නොලැබී යන්නට ඉඩ තියෙනවා. එවැනි ව්‍යසනයක් තාත්තර නොවන්නට මෙවන් පුතෙක් හිතට ගැනීම මම හිතන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ගාවක් හැටියට, එවැනි උතුම් පුතෙක් හැටියට මම දකිනවා අමල්ව.